බයි ජපුරවොයිස් සතියග පුවත් විකාශත් සමගින් මම අන්ජලී ශෙහාරා. ලෝකවසංගතය හමුවෙේ ශ්‍රී ලාංකැන්ලෙස අපත් මේමරවිට දැඩියර්පදකාරී තත්වයකොට මුණ දෙමින් සිටිනවා. එම තත්වෙන් විදී සාමාන්‍යජීබන රටාවක් කරපිය නැගීමට අපස්වයන් පාලනයක් ගොදු නගා ගැනීම සහ වගකීම් නිසි අවරණට කිරීම අතිශය වැදගත්. එහිදී, කොවිIත් මර්ධන එන්නත නොපමාව ලබාගැනීමට කටයතු කරන්න මුකාවරණ පැළඳීම සමාජ දුරස්තභාවය පවත්වාගැනීම නිතරම දෑත් සේදීම මහජ්‍යාතර ගැවසීම අඩුකිරීමයන ප්‍රධහනනීති පිළිපාදින්න රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛ්‍යපදෙස් ලබාගන්න රෝහල බතයාමට නොහැකි සෑමවස්ථාවකම දුරකතනය හරහා වෛ්‍යපදෙස් ලබාගන්න. අත්‍යවශ්‍යකාරණයකට හැර නිවසින් බැහැරණ වන්නා. දෙනින් දෙෙන ඉහලයන රෝගීන් සහ මරණහමුවේ රටක් වශයෙන් මුහුණ දෙන මෙම ව්‍යසනෙන්මදීමට ඔබත් ඔබගේ පූර්ණදායකත්වය සමාජයුතුකමත් සහ වගක ීමක් ලෙස නෝටවෙටු කරන ලෙස කාරුණිකව මතක් කරමින් මේ අවධානය පුවත් සිරස්ථලවෙෙත ශ්‍රිල්ම් කවේ COොVවිID-19 නාසාධනවලින් සේට අනුඋපාක් සඳහා හේතුව ඩෙල්ටර් ප්‍රභේදය බව ජපුරණාවරණය කරයි. අවුරතු තුොළහට වැඩි පාසසිසුන් සඳහා අධියර තුනක් ඇඩතේ එන්නත් ලබාදීමට තිරණයක්. ජපරෙන් උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී පර්ේෂණ සමළුවක්. විදේශ සුදුසුකම් ඇතිස සුද්ද රාජ විශ්ව විද්‍යාල වලට අයදුම් කිෙරීමේ අවස්ථාවක්. නවකතා සඳහා වන හොඳම පරිභර්තනතියාගිය ද්‍රේෂ්ඨ කතිකාත්චාර්ය මදුභර්ෂිනීත් දිසානායක මහත්මියයට. දැන් පුව අවිස්තරාත්මකව. ශ්‍රීලක්කාවේ බහතරයක් COVID-19 ආසාධනයන්ට බලපාන්නේ ඩෙල්තා ප්‍රබේදය බව ශ්‍රීජාවර්ධන පුර විශවවිද්‍යාලයේ පර්විශ්වකෙන් ක්ඩාෑමක්විසින් සොයාගෙන තිබෙනවා. මේ පවානාවරණය කරගෙන ඇත්තේ සාස් COෝVI2 විවිධ ප්‍රබේද ශ්‍රී ලංකාවේ විවිත පලාාත්වල පැතිර පවතින ආකාරය අධිහිනය කිරීමෙන් පසුවයි. ශ්‍රීජාාවවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ශක්ති කරන සහ සයිල වෛත විද්‍යා අධ්‍යනංශයේ මහච්චාර්ය නිලීකා මලපගේ මහත්මිය සහ. ආචචාර්ය චන්දිම ජීපන්වර මහතා ඇතුළු පර්ර්ේෂණ කණ්ඩායම විසින් සිදු කළ මෙම පර්ේෂණය මගින් පෙන් පාති ඇත්තේ ශ්‍රී ලංකාවේ COVID-19 ආසාධනයන්ගෙන් සියට අනු පහයිදශම අටක් සඳහාම? เดල්තා ප්‍රබේදය ආසාධනය වී ඇති බවත් විවිත පලාාත්වල, තා ප්‍රබේදය පැතිරීම සට අසූහතරහි සිට සයට සියදක්වා පවතින බවයි. පර්වශකයන් වැඩිතුරටක්මෙන් වාදෙන්නේ කොවි-19 පාලනය සඳහාවන ප්‍රතිපත්තිමේතීරණ ගැනීමේදී සස්කෝවි2 ප්‍රබේදයන් විවිධ පළත්වල පැතිර පවතින ආකාරය සොයා ගැනීම වැදගත් බවයි. මෙම සතිීසිට විශේෂ වශ්‍යතා ඇතිලාමුන්ට ෆසර්ඉන්නත ලබාතින බව රාජ්‍යමාත්‍ය මහච්චාර්යචන්න ජයසුමන මහතා පවසාසිටියා. සෞඛ්‍යමාත්‍යජාරංචි මාර්ගවලට අනුව වයස අවුරුදු දොළහට බැඩිලමුන් සඳහා COොVID-19 මර්තන එන්නත් අධියර තුනකින් ලපාදීමට සැලසුම් කර තිබෙනවා. නිදන් කත රෝගවලින් පෙළෙන දරුවන්ට පළමු අධියරයටතේ එන්නත ලපාතින අතර දෙවනාතියරේදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළසිසුන්ට එන්නත ලබාදීමට නියමිතය. තුන්වනාධියරේදී සෙසුදරුවන්ට එනම් අවුරුදු දොළහට වැඩදරුවන් සඳහා එන්නත් ලබාදීමට නියමිතය. සෞඛ්‍ය මාත්‍යකේලිය රමුක්ගල මහතා ප්‍රකාශ කළේ පාසල් ලමුන් බිලියන දෙකකට ආසන්න පිරිසකට වහාම එන්නත් ලබාදීමට රජය සලකා බලමින් සිටින පවයි. ්‍රීජාාවර්තලපුර විශ්වවිද්‍ය्याලයේ මනව ශාස්්‍රහා සමාජ විද්‍ය्याපී ටேවිසින් උස සධ්‍යාපනය පෙළිබඳ ජාතික කාරමූලික පර්වේஷණ සමළුවක් සංවිධානය කර තිබුණා. මෙම සමළුව පසග දාසේවන දින පෙරවරු نامයට ආரம்භවය. සමළුව සමාரம்ම්භ දේශණී සිතිි කරමු ලබවේ එක්සරාජධන yok विශ්वවිद්‍ය्याලයේ ආචාර්ය விලී ඉंद්‍ර rataන මහıyorයවි. ්‍රධනදේශනය ඔස්්‍රලයාාාවී දයිකින් විශ්ව විද්‍යාලේ කලාහා අධ්‍යාපන පීට මහචාරය ඉදිකලනගේ මහතාවිසිින්ස්සිි කරු ලැබය.මට සමකාේව උස් අධ්‍යාපන ශේස්රේ ඉගනුම් සහ ඉගන්බීම් ක්‍රියාවලයේ ගුණාත්මක භාාවය වර්තනය කර ගැනීම වෙනුවෙන් පවත්මanı විත්ව sağ kaçාවක් එනම පස්ර තුට පැවත් වුණා. එ sağ kaçාව ha, ාරි මහාචාරිවරුන් රැසක් සහභාගී වුණා. දෙතා ස්විස්ස විසයක අධනවර්ශය සඳහා ්‍රාජ්්‍ය විශ්්‍රවිද්‍යලබල උපාධිපාර්ටමාලා සඳහා විදේශ සුදුසුකම් ැතිසිසුන්ට ඇතුළක්වීම සඳහා අයුතුම්පත් මේ පරවිට කැදවාතිබෙනවා. ඒ අනුව ශ්‍රීලක්කාාවෙන් පිටත පැවැත්වූ විදේශය විභාගේක ප්‍රතිඵල සහිතා පේක්ෂකයින් ශ්‍රල්ලංකාවේ අපස උසස් පෙළ විපාකය මත, ්‍රවිදාල ප්‍රවේශෂඳ හා අතුම් කිරීමට සුදුසුකම් ලැබෝ අපේක්ෂකයන් හා සවානයයි සලකනු ලැබේ. රාච්ෂ විශ්වවිද්‍යාලබල උපාදිපාටමාලා සඳහා අයිතුම් කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයින්ට මෙම මස විසි හතරහෝට පෙර අතුම් කිරීමට හැකාව පවතිනවා. මේ පෙළිබඳ වැඩදුුට තුොරතුරු ලබා ගැනීමට දෙදස් විස්ස විසි එක, විදේශ ඇතිලත්වීමේ අපපුොද විශ්වවිද්‍යාල ප්‍රතිපාදනු කොමිෂන් සභාව්‍ය පරවයෙන් පාගත කළ හැකිය. ශ්‍රීජාාවතන පුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සභශ විද්‍යාපීටයේ ඉංග්‍රීසි භාෂාය ගැවීමේ අ්‍යනාංශයේ ද්‍රේෂ්ඨ කතිකාච්චාර්ය මද භාශිනී දෙසානායක රත්නායක මහත්මයට දෙදා ස්විස්ස රාජ්ච සාහිත්‍ය වලේදී. හොදුම නවකතා පරිවර්තනය සඳහා වූ තයාගේ හිමවේතිබෙනවා. සෝමරත්න බාලසූරිය බහතාගේ වක්මගල නවකතාව සෝවිිං ෆස්ටිබල් නමින් ඉංග්‍රිසි භාර්ෂාවට පරිවර්තනය කිරීම පාදක කරගනිමින් ඇයට මෙම තයාගේ හිමිවේතිබෙනවා. COොVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අඩාලබී ඇති පාසල් අධ්‍යාපන කටයුතු රපවාහිනී මර්ධ්‍යයෙන් සසිසුන්ට සමීපකිරී වේ රජයේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම බරට ස්ථාපනය කරනලද ජාතිකධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය කටයතු පසුගිය හත්වනදා ආරම්භ වුණා. මෙ මධ්‍යස්ථානය මගේ ජාතිකධ්‍යාපන ආයතනය නිෂ්පාදනය කරන සියලිම විශ්‍යාණු බද්ධ වරසටන් නියමිත කාල සටනකට අනුව විශය නිර්දේශය ආවරණය වන පරිදි, වත් ගුණාත්මකව රූප බාහනී නාලිකා සහ වේ නාලිකා වෙත සම්ප්‍රේශ්ණය කිරීම සිදු කරනවා. මේට සමගාමීව මේ වන විට ඩයිලොක්ීවී ඔස්සේ විකාශනය කරන නැනස නාලිකා දෙකට අමතරව නව නාලි කාත් දෙ එකක් අංක විසි දෙක සහ අංක විසි පහ ආරම්භ කිරීමද සිදු කලා. මෙම ප්‍යාපෘතිය ඉදිරයේදී වඩාත් පුළුල් කිරීම සඳහා දෙවයිනයේ දිස්ශ්‍රීක්ක සියල්ලම ආවරණය වන පරිදි චිත්‍රාගාර පාසුකම් සැපීමට විශාල සම්පද්දායකෙන් පිරිසක් සහභාගේ කර ගැනීමට නේමිතයි. ශ්‍රීලංකා විිභාග දෙපාර්තමේන්තුව විසිත් ගුරු පිද්‍යාල අවසාන විභාගය පිළිබඳ නිවේතනයක් නිකුත් කරතිබෙනවා. එ අනුව මෙම මස විසි වනදා සිට විසිහයි වනදා දක්වාා, ැත්වීමට නියමිතවති වූ ගුරුවිද්‍යා අවසාන විභාගය දිවයින පවත්නා අයහපත් COොVID-19 බසංගත තත්ත්වය හේතුවෙන් දෙන නියමයක් නොමැතිවකාදමා ඇති බව එමතිපාර්ටමේන්තුව අන්පාසඩියා. තබද එමවිපාකය නැවත පවත්වන දිනය පසුව දැනම් දීමටද නියමිතය. ්‍රීජාවර්තන පුර විශ්වවිද්‍යාලයේ මානවශ්‍යාස්ත්‍රහා සමාජවිද්‍යාපීටයේ වේ‍යර්තැන් විසින් සංවිධානය කළ සිහිනයට අත්වැල උසස් පෙළ සම්මන්ත්‍රන මාලාව සාර්ථකන්දමින් පසු කියදා නිමාවට පත් වූවා. මෙමකින් අපස උසස් පෙළ කලා විශේධාරාවට අයත් විෂයන් දොළහක් ආවරණය කරනු ලබූ අතර දෙවයෙන පුරා සිසුන් පන්දහසකට අධික සං්‍යාවකගේ සහභාකීතුවෙන් පැවැත් වුණා. අගසින් පපුත් විකාශය මෙැනින් niම පත් වෙනවා. මේ විවස පෘතිපර් තා කරනයේ විශව විද්‍යාලිය sannameය Japur New by Voice. AුBvan,